දැන් පිළිකාවක් හැදෙනකොට අපි කියනවා පිළිකාව විශේෂ ලක්ෂණ කියලා. කාඩිනල් සයින්ස් කියලා අපි කියන්නේ. යම් දේවල් මතුවෙන්න පුළුවන් ලෙඩාගේ ඒවා පිළිකාවක් වෙන්න අවශ්‍ය නැහැ. නමුත් ඒ වගේ දෙයක් මතුනොත් ඒ වගේ රෝග ලක්ෂණයක් මතුනොත් අපිට ඒක පිළිකාවක් කියලා අපි අනුමාන කරන්න ඕනේ. ඒක පිළිකාවක් නෙමෙයි කියලා ඔප්පු කරන එකක්. ඒක තමයි කී වැදගත්ම දේ. දැන් අපිට මට උදාහරණයක් කීපයක් කියන්න පුළුවන්. ඒකක් තමයි කල්පවතින කැස්ස. කෙනෙක්ගේ කැස්සක් සමාන දෙක තුනක් තියෙනවා නම් වෛද්‍යවරයෙක් හම්බෙලා පරීක්ෂා කරව ගන්න ඕනේ. ඒක පෙනාලු පිළිකාවක මූලික ලක්ෂණයක් වෙන්න පුළුවන්. ගිලීම අපහසුතාවයේ ඒක ගලනාලේ පිළිකාවක මූලික ලක්ෂණයක් වෙනස් වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. ඊළඟට කටහඬේ වෙනස් වීම, කටහඬ ගොරෝසු වීම, කල්පවතින කටහඬේ ගොරෝසු වීම. ඒක උගුරු ආශ්‍රිත පිළිකාවක ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඊළඟට තමන්ගේ ඉදිනදා බඩේලි යන එකේ ඒ කියන්නේ තමන්ගේ ඉදිනදා බඩේලි යන එක යම් කිසි වෙනසක් වෙනවා නම් ඒ කියන්නේ මල බද්දේස බුරුලෙන් යන එකේ වගේ යම් යම් වෙනස්කම් ඉදිනදා තත්ත්වෙන් වෙනස් වෙනවා නම් ඒකත් පිළිකාවක මූලික ලක්ෂණයක් වෙන්න පුළුවන්. බර අඩු වීම කිසිම හේතුවක් නැතුව බර අඩු වීම. අපි බර අඩු වීම කියන්නේ නිකන් කෙට්ටුනා කියලා කියලා වැඩක් නැහැ. තමන්ගේ බර 5%ක් බරෙන් 5%ක් මාස 6ක් වගේ කාලයක් ඇතුළත අඩු වෙනවා නම් අපි කියනවා ඒක වැදගත් බර අඩු වීමක් කියලා. ඒකත් ඒ පිළිකාවක හේතු වෙන්න පුළුවන්. කල්පවතින උණ ඒකත් පිළිකාවක හේතුවක් වෙන්න පුළුවන්. ඇඟේ කුද්දැටි මතුවීම ඇඟ පුරාම කුද්දැටි විශේෂයෙන් බෙල්ල වටේ ඉකිලියේ ඉකිලිවල කීලිවල ඒ වගේ දෙකත් පිළිකාවක ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඉතින් මේ හැම එකම පිළිකාවක් වෙන්න අවශ්‍ය ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඊළඟ තමයි විශේෂයෙන් ඇගේ ගැටිත්තක් පියුරුක වගේ තැනක අනවශ්‍ය ගැටිත්තක් නැත්නම් තන පුඩුවෙන් ලේ වාහනයක් ඒ වගේ දෙයක් තියෙනවා නම් ඒකත් පරිස්සම් වෙන්න ඕන දෙයක්. ඊළඟ එක තමයි මුත්‍රා එක්කලා ලේ යෑම. වේදනාවක් නැතුව මුත්‍රා සමග ලේ යෑම වකුගඩු පිළිකාවක් එහෙම නැත්නම් මුත්‍රාශය පිළිකාවක් මූලික ලක්ෂණයක් වෙන්න පුළුවන්. අනික තමයි යෝනි මාර්ගයෙන් සිදෙන අසාමාන්‍ය ලේ වාහනයක්. लक्षण राशि लक्षण अदास लक्षण वहाम सुन वैद्युरे खंबे सुन वैद्युरे खंबे सामान फॉर यू